වලාකං මුන්මනෙ තුනේ දෙවන බස දෙමල ඉඟෙන ගන්න දරුවන් සඳහා ඉදිරිපත් කරන විඩියෝමාලාවේ එකුලොස්සනි ශ්‍රේණියට අදාළ තුන්ගනි පාඩමේ දෙවන කොටසයි අද මංමැලට පදිින් පදය අර්ථය කියලා දෙමින් එවගේම ක්‍රාකාරකම් කරන්නේ කොහොමද කියලා තියන එක තමයි අද සාකච්ඡා කරන්නේ. ඉතිම් පළවෙනි කොටසිං ඔබට තුංගනිපාඩමේ අත්තනි ක්‍රියාකාරකම දක්වා කියල දුන්නා අද අටවැනි ක්‍රියාකාරකමය සිට දෙවැනි කොටස අද වෙලට කියල දෙනවා. මම මල්වානි හා මුරුව ඉතින් අපි බලමු කොහොමද මේ පාඩම අටවැනි ක්‍රියාකාරකම ඉඟෙනගන්නේ කියලා. ආසිරියර් උදවියුඩන් ගුරුවරයා උදව් කරගෙන එමනැතම් උදව්වෙන් උදව්වත් සමඟ දේශයගීදත්තේ ජාතිකගීය සෙවි මටුங்கள், සවන් දෙන්න ජාතික ගීට සවන් දෙන්න. සිංහල මුලේල් සිංහල බාසාාවෙන් උල් ඇති දේශය ගී දත්තුටන් ජාතික ගීය සමග ඔපිට්ටු පාරුංගල් ගලපල බලන්න ඉතිං කුඩාකාලේ සිට අප ඉගෙන ගත්ත ජාතික ගීත් තියෙනො ලංකාවේ ඒ ජාතික ගීත් මෙ මෙතන දක්වල තියෙන ජාතිකයත් අතර ගැලපීම් තියෙනවද කියලා බලන්න කල කියන්නේ අපි බලමුි මෙන්න මේකේ පදම්පදේ අදහස මම කියන්නම් විශේසයම මේ තාලයකට ගායනා කරන්න නම් නැහැ අපි බලමු කොහොමද මේකේ පදීම් පද අදහස. සිරී ලංකා, ශ්‍රී ලංකා තායේ කලකැන්නේ මාතා කියන අදහස නම් කියන්නේ අපේ සිරී ලංකා ශ්‍රී ලංකා නෝ නමුෝ නමෝ නමෝ මේ අදහසම තමයි නමස්කාරවේවා කියන එකයි තාඒ කළකන්නේ මාතා කියන අදහස. ඊළඟට මෙතන තියෙනවා නල්ලෙලිල් කෙළකන්න සුන්දර පොලි සීරණ සිරි බරණී කියෙන අදහස තමයි මේකේ අදහස. ඊළඟ මෙතනතියෙනවා නළංගල් යා සුරැදි. කියන අදහස සුරෑදිී නිරෙ කියන්නේ අති වාන්මනි ලංකා සෝභමාන ලංකා ඉළඟ මෙතන තියෙනවා ඥාලම් පුහල් ඥාලම් කියන්න බූමි කියන පුහල් කියන්නේ කීර්තිය වල වයල් වල කියන්නේ සම්පත් වයල් කියන කුඹුරු කෙප්තු අතු කියන අදහස නදී ගංගා මලෙ කඳු මලර් කියන්නේ මල් ඊළඟා අපි තියෙන මෙතන න නරුශෝලය කියන්නේ සුවදැති හමන සුවදැඇති හමන කියන්නේ සුවඳ හමන කියන අදහස ලංකා ලංකාව ඊළඟ මෙතන තියනවා නමතුරු පුහලඩුම්පුහලඩම් අපේ නමතුරු කියන්නේ අපේම පුහලඩම් කියන්නේ නිජභූමිය එන යනුවෙන් ඔලිර්වායි ආලෝකමත් වේවා අපි ඊළඟට බලමු න නම දෂතුන්දති අපි ඒල්තායි ප්‍රසංසාකර මවුනි එමනැත්තං මතා ප්‍රශංසා කර මතා ඉළඟ නමදලේ මෙතන අපේ හිස කියන අදහස අපේ හිස නිිනතඩි ඔබ මේල් මත වයි තෝමේ තැබුවමු තැබවෙමු ඉළඟ ආයත් තියෙනව නමදුயிරේ. අප ජීවනයේ තායේ மாතා නම් අප සිරිී ලංකා සිරි ලංකා. අ නමෝ නමෝ නමස්කාරවේවා තායේ මාකා කියන අදහස තමයි මේ මෙන්න මේ ජාතිකගී ජාතික පරිවර්තනය කරලා තියෙන්නේ. මෙතන තියෙනවා මොලිපේර්පු පරිවර්තනය කරලා තියෙන්නේ නල්ල තම්බි පුළවර් නල්ලතම්බි පුලවර් විද්වතා තමයි මේක පරිවර්තනය කරලා තියෙන්නේ අපි මේක ගලපලා ඊළඟට තියෙනවා සේට් පාඩු උම්බඳදු ක්‍රියාකාරකම් නමය පින්වරුම් පහතයෙන සොට්කලුක්කු වචනවලට සමමාන කරුත්තෙයි සමාන අදහස් තරුම් දෙන සොට්කලෙයි වචන දේසීය ගීදක්තිල් ජාතික ගීයේ ඉරුන්දු ඇති තෙරුදු තෝරලා එළුදුහ ලියන්න. ජාතික ගිය තියෙන සමානව අර්දහස්තියන වචන මේ හිස්තන්වල ලියන්න කැතියෙනවා අම්මා කියන එක අම්මමයි එතකොට අම්මට්ට කියන සමානපදයේ මෙැදලිල් ලියන්නු අලහු ලස්සන පූ කියන්නේ මල පිටසිද්ති කලකයන්නේ ප්‍රසිද්ධ කියන අදහසඉළඟ ගංගේ ගග වෙලිච්චම් කෙලකයන්න ආලෝකය ඉතින් මේ පදවලට අදාල සමාන පද ශ්‍රී ලංකා මාතා කියන එම නැත්තම් මේ නල්ලතම්බි පුලවරතුමා ලියපු ජාතික ගීියෙන් අදහස දෙන සිංහල අදහස්්ටික මෙතනින් ලියන්නට ඕන ෂේට් පාඩු පත්තු ක්‍රියාකාරකම් දහය පින්වරුම් පාතයට වාක්‍යංගලේ වාක්්‍ය අවධානියුන්ගල් අවධානී යොමු කරන්න වාසියුංගල් කියවන්න ඉති මෙතර නං උක්තපද ටික මේ පැත්තෙන් තියෙන ක්‍රියාපද ටික මේ පැත්තෙන් තියෙනවා මේ ක්‍රියාපදය හැදෙන හැටි තමයි ගොඩක්පුන්ගේ මෙතන විස්තර කරලා තියෙන්න්නේ. ඒක දර්ුවන්ඩ පුළුවන් බැලුහම ඒ විදිහට තේරුන් ගන්න. නාන්මම නාංගල්ලාපි නීනුබ නීංගල් නුබලා අව නොහෝ අවල් ඇය අවර් එතුමා අවර්හල් ඔවුහු අද වූ. අවෙයි උන් එතකොටමං ඒ විදියට තමයි උක්තපද සිංහලට දැම්ම දැම් බලන්න මෙතන වාල් හින්රේන් කියන්නේ ජීවත්වේම්හි මෙතන වාර්තමාන කාල ක්‍රියාපදයක් ජීවත්්‍රේමි එතකොට ඒ හැදෙන හැටි තමයි මෙතන මේ තියෙන්නේ වාල් කියන ක්‍රියාමූලයත් මේ හිඒන් කියන ප්‍රත්්‍යය දෙකත් එකතුවෙලා තමයි වාල් හින්රයෙන් හැදිල තියෙන්නේ එ ඒවිදිට බලන්න වාල් හින්රේන් ජීවත්වයමි ල් හිද්‍රෝම් ජීවත්වමු වාල්හින්රයි වාල්කන්රායි කළත් කෙරවා සමහර වෙලාවට ඉතින් ජීත් වෙහි වාල්හින්ද්‍රීර් හල් ජීවත් වහු වාල්හින්රාන් ීත් වෙ වාල්හින්රාල් ජීවත්වෙයි වාල්හින්දරාර් ජීවත්වෙයි හේතුව මේ ඔක්කෝම සිංහල බාසාාවේදී අවන් අවල් අවර් කියනයවා වර්තමානකාලයේදී ව මේ ක්‍රියාපදය උපම පර්තමාන කාලෙන් තමයි කියන්නේ. ඊළඟ මෙතන වාල් හිදරාර්හල් ජීවත් වෙති වාල් හින්රදු ජැයවත් වෙයි වාල් හින්රණ ජීවත් වෙති මෙතන බහුවචන නිසා මේ අවේ කියන එක බහුුවචනයි, අවර්හල් බහුුවචනයි නීගල් බහුුවචනයි නාංගල් බහුුවචනයි. ඉතින් ඒ නිසා තමයි මේ ක්‍රියාපදය ඒ විදිහට තියල තියෙන්නේ. ට හොඳට බැලුවොත් ඒක හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඉති ඒදිහා බලලා සටපාඩதிෝ එකකුලොස්නියක ක්‍රියාකාරකම කරන්න කියලා තියෙන බ උදාරණග උදාහරණ අවධානියුங்கள் අවධානයොම් කරන්න. இடைவලිය හිස්තැන් இරපුங்கள் පුරවන්න දැන් මෙතන දීල තියෙනවා උදාහරණයක් நான் මම, වහින්රෙන් පැමි නෙමි එමනැත්තං එමි මෙතන වර්තමාන කාල එතකොට මෙතන ඉරු කින්රෙන් සිටිමි කියන අදහස. ඒ දිහා බලල මේ නාංගල් අපි නී නුබ නිගල් නුබලා අව ඔොහු අවල් ඇය අවර්රතුමා අවර්හල් ඔවුහු අද වූ අවෙයි උන් කියන. උත්තපදවලට මේ ක්‍රියාපදයේ යෙදෙන හැටි උඩ ආදර්ශකරගෙන මේ දෙකම ලියන්නට ඕන. ඉතිඒක අමාරු නෑ එකකුළොහස්රේණිය දරුවන්ට අපි ඊළඟට බලමු දොළොස්වැනි ක්‍රියාකාරකම සේට්පාදුු පනිරෙන්ඩු සේට්පාඩු පන්න්නිරෙන්ඩු ක්‍රාකාරකම් දොළ හා පින්වරුම් පහත එෙන තහවල්හෙරේ තොරතුරු කොන්ඩු ගෙන පන්දිියොන්රිනෙ දෙයක් පුරුවක්පුගල් සකස් කරන්න නිර්මාණය කරන්න ඉති අපි බලමු මේ ටින්තුර දෙක දැක්කාම ඉන්දාව රටේ සිතියම මේ මෙතන ඉන්දාවේ තියෙන ටාච්මාල් පිළිබඳ පින්තූරයක් තියෙන්නේ අපි බලමු මේ රට පිළිබඳ විස්තරයක් තමයි මෙතන තියෙන තලයි නහරම් අගනගරය තමයි පුදුඩිල්ලි මෙතන පුදුඩිල්ලි කියලා කියන්නේ නවදිල්ලිය කියන එක පිරදම රගමැතිතුමා නරේන්දිර මෝඩි නරේන්දර මෝදී පරපපලව කියන්න වර්ගඵලය වර්ගඵලය මෙන්න මෙච්චරක් තියෙනවා සදූරම එල් කියල මේ විදිර කියන්න පුළුවන් වර්ගපලය මෙන්න මේ ගණන තමයි මෙතන සඳහන් කරන්න. ළඟ මක්කල් තෝහෙයි කියල කියන්නේ ජනගහනය එතකොට මේ ගණන ඔබ කියව ගන්න මේ ජනගානය කොච්චරක් කියන්න වාද කියලා එතකොට මෙතන තියෙනවා නානයම් කියන්නේ මුදල් වර්ගය ඉන්දිය රූපායි ඉන්දියල් රුපියත් ඉන්දියන් රුපියල් තමයි මේ කට්ටි භාවිතා කරන්නේ මෙතන තියෙනවා උලහ සනත්තෝහෙයි ඉල් ලෝක ජනගහනයෙන් ඉරන්ඩාම් දෙවැනි ඉඩම් තැන දෙවැනි තැන ලබෙනවලු ඉදාවට ලෝක ජනගානේ. හරි ඊළඟට මෙතැන පණ්ඩයිය කියන්න පැරණී නාහරි හංගලුල් සිිෂ්ඨාචාර අතරින් ඔන්රු එකක් පැරණි සිිෂ්ටාචාරවලින් එකක් තමයි ඉන්දියාව. ඉංගු මෙහි ඉන්දු කියලකයන හින්දු පෞදත්්තම් බෞද්ධ ඉස්ලාම් ඉස්ලාම්, කිරිස්තවම් ක්‍රිස්තියානි සමනම් කියන්නේ සමන කියන එක ඉළඟ සීකියම් කියන්නේ මෙතන සික් කියන අදහ සික්්ජාතිකයෝ. ආහිය යන නාංගු හතර මදගලුම් ආග ආගම් හතරකුත් මුක්්‍යමානවෙයි ප්‍රධාන වෙනවා. වීළඟ මෙතනතියෙනවා මෝගලායක් කට්ටිඩංගලක. මෙතන මෝගල් ගෘහනිර්මාණ සිල්පේට චාන්රු කල කියන්නේ සංකේතය තමයි තාච් මහල් ටච් මහල් ඉති මේ පිළිබඳව තමයි ඉන්දාව පිළිබඳ තොරතුරු ඉත්‍රීපත් කරලා තියෙන්නේ ද මේ පින්තරේ දැක්කහම ඔබට හිතන මේ ජපානය කියල මේ ශූමෝ ක්‍රීඩ කියන් දෙන්නෙ ඉන්න නිසා අපි මොකක්ද ඒක තොරතුරු කියලා බලමු පින්වරුම් පහත එහෙන තහවල්හැලයි කෝඩු තොරතුරු ගෙන පන්දිියොන්රිනයිත චේදයක් උරවාක්කුංගල් සකස් කරන්න චේදයක් සකස් කරන්නට ඕන මේක දිහා බලලා. අපි බලමු මුනවද මේ තොරතුරු ටිකත් කියලා තලයි නහරම් අගනගරය තමයි ටෝකියෝ ටෝකියෝව පිරදමර් අගමැතිතුමා තමයි ටාරේ ආසු. තාරයාසෝ ඊළඟ පරපපල වර්ගඵලය මෙන්න මෙච්චරක් තියෙන ඔබට මේ පේනවා ඇති වර්ගඵලය මෙන්න මේ ගණන ඊළඟ මක්කල් තෝහහි ජනගහනය මෙන්න මෙතන මේ ඉලක්කම් සහිත ගණනින් ඔබට ඒ ජනගහනය හිතාග්ඩ පුළුවන් නානයම් කියල කියන්නේ මුදල්වර්ග තමයි යන් යෙන් තමයි භාවිතා කරන්නේ ඊළඟ මොත්ත තිව්හල් මුළු දූප අත්ගාන තිවූහල් කියන්නේ දූපත් හයිදා සටසිය පණස්සටක් තියෙනවා උලහ සනත්තෝහේ ඉල් ලෝක ජනගහනයෙන් පත්තාවද දහවැනි ඉඩම් ස්ථානය. ලෝක ජනගානයෙන් දහාවනි ස්ථානය තමයි ජපානය ඉන්නේ ඊළඟට මෙතනතින්න උුලහ පොරුලාධාර පොරුලාධාරකයන්නේ ආර්ථික සක්තිමික්ක බලසම්පන්න නාඩුහලිල් රටවල්වොලින් ඉරන්්ඩාවදු දෙවන ඉඩම් ස්ථානය දෙවැනි තැන සමයි ජපානය ඉන්නේ මෙතන තියෙනවා අධිහපට්ට වාල්නල් වැඩිම ආයුකාලයක් සරාසරයේයි ආයුකාලයක් සහිත කියන අදහස කොන්ඩ ුතු කොන්ඩ කියන්නේහිත වැඩිම ආයුකාලයක් සහිත නාඩු රට. එතකොට ලෝක ජීවත්වන මිනිස්සුන්ගෙන් වැඩිම අයුකාලයක් ගෙවන්නේ මේ ජපානේ ඊළඟට කියනා සුනාමි සුනාමි ඊළඟ නිලනඩු கங்கள் பூமி கம்பா அதிகமாக வடிவச இடம் பெருும் மதன்ன இடம்ம்பெரும் கிழக்கண்டு பவற்றே ඇத்திவேகயானாதாச. நீலங்க பாரம்ம்பறிய விளையாட்டு பாரம்ம்பறிக்க கிரீடாவு தமை சூமோ சுமோ தமைයි ஜப்பானே பாரம் பறிக்க கிரீடாவ இலங்க சேற்பாடு பதி மூன்று, දහතුන පින්වරුම් පහතයන තහවල්හැලෙ තොරතුරු කොන්ඩු ගෙන කට්ටුරයි යලුදුහ රචනාවක් ලියන්න ඕන එති මේ රචනාවල ගෙනකොට මෙන්න මේ කරුණු ඉවහල් කරගන්නට ඕන දැන් අපි මෙතන තියෙනවා අයන්නින්තිය නාන් කණ්ඩු ඉරසිත්ත ඔරු පූංගා. මම දැකපු මෙතන තියෙනවා සිත් අද ගන්නා කියන මම දැකල දැකලා සිත් ඇදගත්ත ඔරු කූන්ගා පූගකන්න මල්වත්ත. මල් වනෝධ්‍යානය මල්වත්ත කියන අදහස තමයි මෙතන අදහස් කරන්නේ එ මම මම දැක කැමතිම මල්වත්ත කියන මාතෘකාව යටතේ තමයි මේ රචනාව ලියන්නට ඕන හරි එතකොට මෙතන තියෙනවා ඔබට මුහවුරෙයි කෙල කියන්නේ මේ පටන් ගැනීම ඉති මෙන්න මේ කාරණ ඇතුළත් වෙන්නට ඕන ද මම දැකපු රසවත් මල්ලෝද්‍යානය එමන සිද්ගත් මල් උද්‍යානය ගැන තමයි ලියන්නේ පූංගාවින් පේර් මල්ලඋද්‍යානය එමනතා මල්වත්තයේ පේර් නමතියෙන්න්නට ඕනවිළඟ පූගාෞක්කු සෙද්‍ර මල්ලද්‍යානයට යන කාරනම් හේතුව තියෙන්න්නට ඕන සෙද්‍ර ගියහිල් ගියපු සෙන්ද්‍ර දිනම් ගියපු දිනය තියනට ඕන පූගාපට්‍රිය මල්ලුද්‍යානය ගැන පොදවාන විලක්කම් පොදවාන විලක්කම් පොදු පැහැදිලි කිරීමක් කරන්නට ඕන. ඉතින් ඒටික තමයි මේ පළවෙනි කාරණය හැටියට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට දෙවැනිකාරණය කණ්ඩ කාච්චිහල් දැකපු දර්ශන. ඉති මෙතන මේ මුහවුරයි කලකයන්නේ මෙතන පෙරවාදන කියලා කියන්න පුළුවන්. ඊළඟ මෙතන තියෙනවා දැකපු දර්ශන. ඉතින් දැකපු දර්ශන මෙන්න මේවතියෙනවා පෙරු මරගල් විසාාල ගස්. ඊළඟ සෙඩිහල් පැල ங்க பூமரங்கள் மல்ගස් இலங்க තட்டாකங்கள் තட்டாක இலங்க நீற்றுக்க වතුර உල්පත් වතුර උල්පත් இங்க பு මෙතන என்පන කියල කියන්නේ මෙතනතනබම් පුට්‍රගල කියන්නේ පුට්‍රරගල කියෙ තනබම්. என்பන යනාாதிය පட்டිය ගැන வණனைகள் ණනා. තනබම් පිළිබඳවත් වර්ණனாවල් තියනට ඕන. ඊළங்கට තියනවා ඔට பேනඇති இළங்கකාරණය பூங்க පராமரிக்க பட்டி குருக்கும் නැවතත්තියෙනවාම් பூங்கா පராமரிக்கப் பட்டிருக்கும். එහි අදහස තමයි මල්වත් පවත්වාගෙන යන්නා වූ තන්මයි කල කියන්නේ තත්වය මල්වත්ත පවත්වාගෙන යන තත්වය ගැන ලියන්නට ඕන ඊළඟ පොළුදු පොක්කු අම්සංගල් විනෝධන්ස අංග විනෝධන්ස අංග ඒ මල්වත්්‍ය තියෙන විනෝදාන්ස අංග තමයි මෙතැනෙල්ලින්නේ ඊළඟ පෙරියවර්හලුු පරවර්හලු කානවෙයි වැඩිහිටියන් සඳහා වැඩිහිටියන් සඳහා ඊළඟ සිරුවර්හලු කානවෙ සිරිවර්හලු කානවෙේ කියන්නේ කුඩා දරුවන් සඳහා. ඒ මල්වත්ත්‍ය කොහොමොද මලමුදල් ඒවා පිළිබඳව මෙතැන ලියන්න පොළුවන්. ඊළඟ මක්කල් පූංගාවි මෙතන මිනිස්සු මල්වත්තේ නඩන්දු ඇවිදලා කොන්්ඩ මුරයි හැසිරුණු ආකාරය කියන අදහස හොඳයි නඩන්දු කොන්ඩ මුරේ කියන හැසරුණු ආකාරය. ඉළඟ මනදිල් ඉඩම් සිතේ රැඳුණු ඉඩම් පිඩිත්ත කැන කැමතු. කැමති කාච්චිහල් දර්ශන මනසේ සිත් රැඳුණු දර්ශන කියන මේවා පිළිබඳවත් මේ රචනාවට ඇතුළත්වන්නට ඕන ඊළගත මුඩිවුරේ කල කියන්නේ මෙතන අවසානය අවසානය තමයි ඉළඟට ඉළඟ දෙවනිය එකට තියෙනවා ආ කියන කොටසෙන් තායි මොලි කලකන්නේ මවු බස අල්ලාද කියන කියන්නේ හැර ඉන්නුමොවා ඉන්නොරු වත් මොලියෙ බාසාාව කට්පදි උල්ල කටපදිලුල්ල කියලා වචන හැදිල තියෙන්නේ ඉඟන ගැනීමේ නන්ම ඉහල් වැදගත්කම නැවතක්තිවොත්තහම මව්බස හැර තවත් එක් බාසාාවක් ඉගන ගැනීමේ ඇති වැදගත්කම කියන මාතෘකාව යටතේ මෙතැන මුහවුරේ ගලකයන්නේ මෙතැන පෙරවදන තායිමොලි මවබස පට්‍රි ගැන විලක්කම් පැහැදිලි කිරීමක් කරන්න මව්බස ගැන පැහැදිලි කිරීමක් කරන්නට ඕන. එතකොට ඉන්නොරු තවත්ෙක් මොලි බාසාාවක් ගැන මෙන්න වරහ තුළේ ඒ බාසාාව තමයි මෙන්න මේ බාසටික තාමිල් හෝ දෙමල ආංගිල ඉංග්‍රීසි ජර්මන් ජර්මන් ජපාන් ජපාන් ඊළඟට තියෙනවා ජපාන් කන්නේ ජපානය ඒ රටවල් වලින් බාසාවලින් එකක් තෝරගන්නට ඕන. ඊළඟ මෙතන තියෙනවා නන්ම ඉහල් කෙල කියන්නේ ප්‍රයෝජන එතකොට ඒ රාචනාවෙන් ලබාගන්න ප්‍රයෝජන මෙත මෙතැනිල්ලියන්නට ඕන ඉනගලුක්කු මෙදන ජාතීන්ට இடைඉලාන අතර ජාතිීන් අතර ஒற்றுමய் හலை සමගිය වளර්තල් වර්ධනය කිරීම. ඒ රචනාවෙන් බලාපොරොත්තු වන දේවල්. ජාතින් අතර සමගිය වර්ධනය කිරීම පිළිබඳව ලියවෙන්නට ඕන. ඊළඟ மොலிි மூූலம் බාසාාවමගින් අම්මொලි ඒ බාසාාව இலක්කங்களை සාහිත්‍ය අරිத்தල් දැන ගැනීම. රචනාව අදහස් කරන්නේ මෙන්න භාසාාවක සාහිත්‍යයාගේ පැළ පැහැදිලි කිරීමක් කරන්නට ඕන. ඊළඟ මක්කලින් මිනිසුන්ගේ කලාසාරමටු සංස්කෘතිය සහ පන්පාඩු ප්‍ර අරිத்தල් මෙතන සිරිත්විරිත් පිළිබඳ දැනගැනීම. இல்ல தொடர்பாடர்களுக்கு உදවத සංවේදන සම්බන්ධතා உදවවීම සංවේදන සම්බන්ධතා පැවැත්වීමට உදව කිරීමඊ ஆலுமை விந்த ஆலுமை விிருந்தந்த කියන්නේ පවරස සංවර්ධනය කියන එක ඉති මෙ මේ காரணටි මේ බාසාාවක් ඉගන ගැනීමේ ප්‍රයෝජන පිළිබඳව ියවෙන්නට ඕන. අවසායේ මුඩියවුරේකයන් අවසානයේ අවසංකරන්නට ඕන ඉති මේ රචනා දෙක ඔබට පුළුවන්නම් මේ කරුණු අරගෙන කෙටිහෝ රචනාවක් ලියන්න එක ඉතාම වටි නෝවා කියල තමයි කියන්න පුළුවන්. හරි ඊළඟට අපි මේ පාඩම මෙන්න මේ අවසාන කොටස තමයි මේ ඔත්තකරුතුසොට්කල් සමාන පද ටික මෙවන කටපාඩම් කරගන්නට ඕන එකකුලාස්රේණය දරුවන් ஒலி வெளிச்சம் ஆலோக்கய மகிழ்ச்சி சந்தோசம் සற்றுට கதிரவன் சூரியன் இ வெப்பம் சூடு உஸ்னය ரஸ்්னිය කියன අදහස. ஈலங்கති எனවා எதிர்க்கறுத்து ஷொட்கள் விருුද්ධார்த்த පද காலை மாலை உදேහවச மேல் கீல் உடயாட்ட, ஒலி இருள் ஆலோக்கய அඳුர புதுமை பலமை அலுத்து රනවෙපම් කොලිර් උස්න සීතල ඉතින් මෙන්න මේ විරුද්ධාර්ථ පදටිගන් හටපාඩං කරගන්න එක ඉතා වටිනවා විශේසියෙන් සාමාන්‍ය පෙළ විභාගයට මේ විරුද්ධ පදහා සමානපද එක ප්‍රශ්නයක් අනිවාර ප්‍රශ්නයක් නිසා මේ පිළිබඳව හිතලා කටපාඩම් කරගන්නේ වචන ටික. ඉතින් පාඩම මෙතනින් අවසා වෙනවා ඔයලට මේ පාඩමී මොනහරි ගැටලුවක් තියෙනවනං ඒ ගැටලුව මට කමෙන්් කරන්න තවත් දරුවන්ට බලන්ඩ මේක ෂයා කරඩ සප්කයි කරගත්ති නඇතන් සක්කයික් කරගන්න. එදි මේටික තමයි එමං කියන්න තියන්න ඔබ හැම දෙෙනටම සුබ දවසක් වනක්කං සන්ධිප්පෝ.